මේ වීඩියෝ එකේ මම ඔයාලට කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ පරිපූර්ණ වායු නියම ඇසුරෙන් තියෙන MCQ ප්‍රශ්න විවරණ. ඉතින් 2015 ඉතිර 2019 දක්වා තියෙන ප්‍රශ්න ටික අරගෙන මම සාකච්ඡා කරන්නම්. ඊට කලින් මම කියන්නම් මොනවද මම කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න ටික කියලා. 2019 පේපර් එකේ 18 වන ප්‍රශ්නය, 2018 පේපර් එකේ 21 වන ප්‍රශ්නය, 2017 පේපර් එකේ ප්‍රශ්න දෙකක් තියෙනවා, 6 වෙනි එකයි 14 වෙනි එකයි. 2015 පේපර් එකේ 6 වෙනි ප්‍රශ්නය. මේකේ 2019 18 වෙනි ප්‍රශ්නේ තමයි ඉතාමත් වැදගත්. ඒකේ ඔයගලන්ට ප්‍රශ්නෙට උත්තරේ වරදින පුළුවන් chance එක ගොඩාක් වැඩි. ඒකේ ඉගෙන ගන්න කරුණුත් ගොඩක් තියෙනවා. ඉතින් මට තේරෙන විදිහට වැදගත්ම ප්‍රශ්න තිබ්බේ 2019. ඉතින් අපි බලමු මේ එකින් එක කොහොමද කරන්න කියලා. 2015 6 වෙනි ප්‍රශ්නය. කාබනේට් මිශ්‍රණයක අඩංගු මැග්නීසියම් කාබනේට් සහ කැල්සියම් කාබනේට් අතර මවුල අනුපාතයේ පිළිවෙලින් 5:1 ලෙස දී ඇත. මෙම මිශ්‍රණයෙන් දන්නා ස්කන්ධයක් රත් කළ විට සෑදුණු කාබන් ඩයොක්සයිඩ් සම්මත උෂ්ණත්වයේ දිහා ස්පීඩනයේදී 134.4 ඝන ඩෙසිමීටර් පරිමාවක් ගනී. රත් කරන ලද කාබනේට් මිශ්‍රණයේ ස්කන්ධය වන්නේ තව දීලා තියෙනවා සම්මත උෂ්ණත්වයේදී හා පීඩනයේදී වායු මවුල එකක් ගන්නා පරිමාව 22.4 ඝන ඩෙසිමීටරයට වේ. අපි බලමු මේ කොහොමද කරන්න කියලා. හරි, දැන් අපි ප්‍රශ්නේ ලියාගමු. මොකද ඒගොල්ලෝ කියලා තියෙන්නේ බඳුනක් තියෙනවා. ඒ බඳුනට මැග්නීසියම් කාබනේටුයි කැල්සියම් කාබනේටුයි දානවා. හරිද? එතකොට මැග්නීසියම් කාබනේටුයි කැල්සියම් කාබනේටුයි ගන්න මවුල අනුපාතය 5:1. ඒ කියන්නේ කැල්සියම් කාබනේට් මවුල x ගත්තොත් මැග්නීසියම් කාබනේට් මවුල 5x තියෙනවා. නේද? ඔන්නඔග තමයි මවුල අනුපාතයෙන් අපිට කියන්න පුළුවන්. එතකොට කැල්සියම් කාබනේට් වල මවුල x, මැග්නීසියම් කාබනේට් වල මවුල 5x. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ටික මේ භාජනයට දානවා. දාලා ඉවරම රත් කරනවා. එතකොට මැග්නීසියම් කාබනේටුයි කැල්සියම් කාබනේටුයි රත් කරාට පස්සේ මොනවද හැදෙන්නේ කියලා ඕගොල්ලෝ දැනගන්න ඕනේ. මැග්නීසියම් කාබනේට් රත් කරාට පස්සේ මැග්නීසියම් ඔක්සයිඩු කාබන් ඩයොක්සයිඩු හැදෙනවා. කැල්සියම් කාබනේට් රත් කරාම කැල්සියම් ඔක්සයිඩු කාබන් ඩයොක්සයිඩු හැදෙනවා. හරිද? ඉතින් ඔයා දන්නවා මැග්නීසියම් ඔක්සයිඩු කැල්සියම් ඔක්සයිඩු නම් අවක්ෂේපයක්. එතකොට ඒක මේ විදිහට අවක්ෂේප වෙනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ් කියන්නේ වායුව. ඒක තමයි මේ පරිමාවේ තියෙන්නේ. හරිද? එතකොට එයා කියන්නේ මේ ටික රත් කරාට පස්සේ මේකේ පරිමාව 134.4 ඝන ඩෙසිමීටර්. නේද? ඔන්න ඕකනේ කියන්නේ. එතකොට මේ පරිමාව අපිට හම්බෙලා තියෙන්නේ මෙන්න මේ හැදිච්ච කාබන් ඩයොක්සයිඩ් වලින්. නේද? කාබන් ඩයොක්සයිඩ් පරිමාව තමයි මේ 134.4 කියලා තියෙන්නේ. එතකොට අපි දන්නවා දැන් මොකද අපි දැන් වායුවකට තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් පමණයි. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් වායුවේ පරිමාව තමයි 134.4 කියලා ඒගොල්ලෝ දීලා තියෙන්නේ. හරි. එතකොට යා ඔයාගෙන් අහන්නේ මොකද්ද? ආරම්භයේදී ඔයාගේ මිශ්‍රණයේ තිබ්බ මැග්නීසියම් කාබනේටුයි කැල්සියම් කාබනේට් වලයි ස්කන්ධය. ඒ දෙකේම ස්කන්ධය කොච්චරක්ද කියලා තමයි අහන්නේ. හරි. අපි බලමු දැන් මේ ප්‍රශ්නේ කොහොමද කරන්නේ කියලා. ඉතින් අපි මොකද්ද කිව්වේ? මුලින්ම මම කිව්වා මෙයාගේ මවුල අනුපාතය 5:1. එහෙමනම් අපි හිතුවොත් ආරම්භයේදී මැග්නීසියම් කාබනේට් 5x ප්‍රමාණයක් තිබ්බනම් කැල්සියම් කාබනේට් තියෙන්නේ x ප්‍රමාණයක්. ඒකනේ තේරුම නේද? ඔව්. ඊට පස්සේ මේ ඇතුලෙන් අපිට කාබන් ඩයොක්සයිඩ් හැදෙන මවුල ගන්න හොයාගන්න පුළුවන් නේද? මේ තියෙන්නේ 5x කියන්නේ මෙයාගේ මවුල ප්‍රමාණය. හරිද? එතකොට අපිට මේ ඇසුරෙන් අපිට හැදෙන කාබන් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණය හොයාගන්න පුළුවන්. මොකද මෙයාගේ මවුල 5x නම් මේ මවුල අනුපාතය 1:1යිනේ. නේද? එහෙනම් කාබන් ඩයොක්සයිඩ් උත් හැදෙනවා 5x කියන මවුල ප්‍රමාණය. මේකෙත් 1:1යි. මෙයාගේ මවුල x නම් කැල්සියම් කාබනේට් මවුල x නම් කාබන් ඩයොක්සයිඩ් මවුල x ප්‍රමාණයක් හැදෙනවා. හරිද? මේකේ ඔයගොල්ලන්ට තව වැදගත් තත්ත්වයක් දීලා තියෙනවා. ඒ මොකද්ද? සම්මත පීඩනයේදී සහ සම්මත උෂ්ණත්වයේදී වායුවක පරිමාව. හරිද? ඒ කියන්නේ මේක ඔයාගේ මොන වායුව වුණත් ඒක තියෙන්නේ සම්මත උෂ්ණත්වයේදී සහ සම්මත පීඩනයේදී නම් 22.4 ඝන ඩෙසිමීටර් කියන පරිමාවේ තියෙන්නේ එක මවුලයක්. හරිද? මේක ප්‍රශ්නේ දුන්නත් නැත්නම් ඔයා මතක තියාගන්න. සමහර වෙලාවට මේ ප්‍රශ්නේ මෙන්න මේ தත්ත්වය පාවිච්චි කරලා ගණන් හදන්න එනවා. මොකද මේකේ තේරුම වායුව කුමන වායුවක් වුණත් ප්‍රශ්නයක් නෑ. 22.4 ඝන ඩෙසිමීටර් වල තියෙන්නේ එක මවුලයක්. හරිද? ඉතින් ඒගොල්ලෝ මේක දැන් උගලට දීලා තියෙනවා.
ඉතින් අපිට පුළුවන් ඒ ඇසුරෙන් අපේ අවසාන මිශ්‍රණයේ තියෙන මවුල ගාන හොයාගන්න නේද? ඉතින් මොකද 22.4 ගණන ඩෙසිමීටර් වල තියෙනවා නම් එක මවුලයක්. ඒගොල්ල මොකද අපිට දීලා තියෙන පරිමාවය කියන්නේ අවසාන පරිමාව විදිහට අපිට දීලා තියෙන 134.4 ගණ ඩෙසිමීටර් නේද? හරි. එතකොට 134.4 ගණ ඩෙසිමීටර් වලට මවුල වෙන්නේ එක බෙදීම 22.4 වැඩි කිරීම 134.4 නේද? එතකොට මේකට මේක 6යි. එතකොට අපේ මවුල ගාන වෙන්නේ 6යි මවුල. මොනවද මේ 6යි මවුල කියලා කියන්නේ? මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් මුළු මවුල ප්‍රමාණය තමයි 6යි මවුල. මොකද අපි දැන් අපේ බඳුනේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් පමණයි. මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් වල පරිමාව තමයි මේ දීලා තියෙන්නේ 134.4 කියලා. ඉතින් ඒ මවුල ගාන තමයි 6. ඒ කියන්නේ මෙන්න මේ 5x වලයි x වලයි එකතුව තමයි 6 කියලා කියන්නේ නේද? මොකද මැග්නීසියම් කාබොනේට් වලින් 5x කාබන් ඩයොක්සයිඩ් මවුල දුන්නා, කැල්සියම් කාබොනේට් වලින් x කියන කාබන් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණයක් දුන්නා. එතකොට මේ 5x කියන මවුල ප්‍රමාණයයි x කියන මවුල ප්‍රමාණයයි ඔක්කොගෙම එකතුව තමයි අපිට 6 කියලා දැන් ආවේ. එතකොට x වෙන්නේ 1යි නේද? x වල x සමානයි 1යි මවුල කියලා අපිට උත්තරේ ආවා. හරි. x කියන්නේ 1යි මවුල නම් මැග්නීසියම් කාබොනේට් ආරම්භයේ තිබිලා තියෙනවා 5x. ඒ කියන්නේ 5 වැඩි කිරීම 1 මැග්නීසියම් කාබොනේට් මවුල ගන්න වෙන්නේ අපේ 5යි මවුල. නේද? එලෙසම කැල්සියම් කාබොනේට් මවුල තිබිලා තියෙන්නේ x. ඒ කියන්නේ 1යි මවුල. කැල්සියම් කාබොනේට් මවුල 1යි. හරිද? ඉතින් අපෙන් ඒ අහන්නේ ආරම්භයේ තිබ්බු මැග්නීසියම් කාබොනේට් කැල්සියම් කාබොනේට් ස්කන්ධේ. මවුල ස්කන්ධ කරගන්නවා දන්නවනේ මොකද්ද වාගේ සූත්‍රය? මොකද්ද වාගේ ස්කන්ධය වෙන සූත්‍රය? මවුල ගාන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. මවුල ගාන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. දැන් අපිට මවුල ගාන දීලා තියෙනවා. මවුල ගාන අපි හොයාගත්තා. ඉතින් MW හොයාගන්න පුළුවන්. ඒගොල්ලගේ මෞලික ස්කන්ධත් ඔයාලට හොයාගන්න පුළුවන්නේ. ඒගොල්ල දත්ත දීලා තියෙනවා. ඉතින් එimhe හෙව්වට පස්සේ මැග්නීසියම් කාබොනේට් වල මෞලික ස්කන්ධය වෙන්නේ 84යි. කැල්සියම් කාබොනේට් වල මෞලික ස්කන්ධය වෙන්නේ 100යි ග්‍රෑම් මවුලයට. හරිද? ඒක හොර දන්නවනේ. හරි. ඉතින් දැන් මේ සූත්‍රයට දාලා උන්ට මැග්නීසියම් කාබොනේට්ව කැල්සියම් කාබොනේට්ව මවුල ගන්න ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. අපි මෙලින්ම මැග්නීසියම් කාබොනේට් මවුල ගන්න හොයමුකෝ. n බෙදීම n සමානයි m බෙදීම mw වලට දාමු. ඒ කියන්නේ 5 සමානයි m කියලා කියන්නේ අපි හොයන එක. එයාගේ මෞලික ස්කන්ධය 84යි. එතකොට මැග්නීසියම් කාබොනේට් ස්කන්ධය එනවා මට 84 වැඩි කිරීම 5 420යි ග්‍රෑම්. එලෙසම මට පුළුවන් කැල්සියම් කාබොනේට් උත් හොයන්න. කැල්සියම් කාබොනේට් මවුල 1යි. මේ යාගේ ස්කන්ධය, එයාගේ මවුලක ස්කන්ධය වෙනවා 100යි. එතකොට මට තිබ්බ කැල්සියම් කාබොනේට් ස්කන්ධය ග්‍රෑම් 100යි. දැන් යාහනේ මුළු ස්කන්ධයෙන් කැල්සියම් කාබොනේටුයි මැග්නීසියම් කාබොනේට් වලයි මුළු ස්කන්ධය. එතකොට මේ දෙක එකතු කරාම මගේ මුළු ස්කන්ධය වෙන්නේ 520යි ග්‍රෑම්. ඔන්න මෙච්චර ප්‍රමාණයක් තමයි මගේ ආරම්භක මිශ්‍රණයේ තිබිලා තියෙන්නේ. කැල්සියම් කාබොනේට් නම් 100යි ග්‍රෑම්, මැග්නීසියම් කාබොනේට් නම් 420යි ග්‍රෑම්. ඔන්න ඔය විදිහට තමයි ගාන හදන්නේ. හරි. ඊළඟට 2017 පේපෙකේ 2016 පේපෙකේ මේ හා සම්බන්ධයක් තිබ්බේ නැහැ. 2017 පේපෙකේ 6 වන ප්‍රශ්නය. මොකද්ද ප්‍රශ්නය? ඇමෝනියම් නයිට්‍රේට් ඉහළ උෂ්ණත්වයේදී නයිට්‍රජන් වායුව, ඔක්සිජන් වායුව සහ ජල වාෂ්ප සාදමින් ස්ෆෝටක ලෙස වියෝජනය වේ. සම්මත උෂ්ණත්වයේදී හා පීඩනයේදී ඇමෝනියම් නයිට්‍රේට් 240යි ග්‍රෑම් වියෝජනය වීමෙන් සෑදෙන මුළු වායු ලීටර සංඛ්‍යාව වනුවේ. ඔන්න ඔක තමයි ප්‍රශ්නය. බලමු කොහොමද කරන්නේ කියලා. හරි. දැන් ඒගොල්ල මොකද්ද කියලා තියෙන්නේ? ඇමෝනියම් නයිට්‍රේට් රත් කරාට පස්සේ නයිට්‍රජන්, ඔක්සිජන් සහ ජල වාෂ්ප හැදෙනවා. ඒගොල්ලෝ මේක දීලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ සමීකරණේ දීලා තියෙන්නේ ඔයාට තියෙන එක තුලිත කරගන්න. ඉතින් මම මෙතන මේ ලියලා තියෙන්නේ තුලිත කරන ලද සමීකරණය. ඇමෝනියම් නයිට්‍රේට් වලින් 2යි ඇමෝනියම් නයිට්‍රේට් වලින් 2යි නයිට්‍රජන් දන ඔක්සිජන් දන 4යි H2O. ඔන්නක තමයි තුලිත රසායනික සමීකරණය. ඊට අමතරව ඒගොල්ලෝ දීලා තියෙන තව தත්ත්වයක්. කලින් தත්ත්වෙමයි සම්මත උෂ්ණත්වයේදී සහ සම්මත පීඩනයේදී ඕනෑම වායු මවුලයක පරිමාව 22.4 ගණ ඩෙසිමීටර්. ඉතින් මේ ප්‍රශ්නේදීත් අපි ඒ தත්ත්වය තමයි පාවිච්චි කරන්නේ ගණනය කිරීම සඳහා.
ඉතින් එයා මොකද්ද අහන්නේ අවසානයේදී ඔයාගේ වායු මිශ්‍රණයේ පරිමාව. ඉතින් අවසානයේදී ඔයාගේ තියෙන්නේ වායු විතරයි. නයිට්‍රජන් වායුවයි, ඔක්සිජන් වායුවයි, ජල වාෂ්ප වායුවයි. ඔන්න ඔය වායු තුනේ පරිමාව තමයි මෙයා අහන්නේ. නේද? හරි. ඉතින් අපි බලමු කොහොමද කරන්නේ කියලා දැන්. හරි. දැන් එයා අපිට දීලා තියෙන්නේ ඇමෝනියම් නයිට්‍රේට් වල ස්කන්ධය. ඉතින් ඇමෝනියම් නයිට්‍රේට් වල ස්කන්ධයෙන් අපිට පුළුවන් එයාගේ මවුල ගාන හොයාගන්න. නේද? එයාගේ මවුල ගාන හොයාගත්තා කියලා කියන්නේ ඒ ඇසුරින් අපිට පුළුවන් නයිට්‍රජන් මවුල ගානයි, ඔක්සිජන් මවුල ගානයි, H2O මවුල ගානයි හොයාගන්න. නේද? එතකොට ඒ මුළු මවුල ගාන ගත්තට පස්සේ මෙන්න මේ දත්තයට දාලිවර වෙලා අපිට පුළුවන් මුළු පරිමාව හොයාගන්න. ඔන්න ඔබ තමයි මේක හදන විදිය. දැන් අපි හදමු ගාන. මුලින්ම අපි කරන්න ඕනේ මොකද්ද? මම කිව්වා වගේ ඇමෝනියම් නයිට්‍රේට් වල මවුල ගාන හොයාගන්න ඕනේ. ඉතින් මොකද්ද අපි සූත්‍රයේ N සමානයි M බෙදීම MW. නේද? ඔව්. මවුල ගාන තමයි අපි හොයන්න ඕනේ. ඉතින් ඒ ස්කන්ධය දීලා තිනවා අපිට කීයේද? 240 ග්‍රෑම්. ඉතින් අපි දන්නවා මෞලික ස්කන්ධය හොයන්නත් වාර දත්ත දීලා තිනවා. ඇමෝනියම් නයිට්‍රේට් වල මෞලික ස්කන්ධය වෙන්නේ 80 ග්‍රෑම් මවුලයට. එතකොට අපිට එනවා මවුල 3යි. නේද? මවුල 3ක් තමයි තියෙන්නේ. ඇමෝනියම් නයිට්‍රේට් මවුල 3ක් තමයි තියෙන්නේ. හරිද? ඇමෝනියම් නයිට්‍රේට් මවුල 3ක් නම් තියෙන්නේ, නයිට්‍රජන් මවුල 3ක් තමයි හැදෙන්නේ. මොකද ඒක දෙකට දෙකයිනේ. ඒ කියන්නේ දෙන්නගේ අනුපාතය 1ට 1යි. එතකොට ඔක්සිජන් හැදෙනවා මේ වගේ භාගයක්. 3 බෙදීම 2 කියන ප්‍රමාණයක් තමයි ඔක්සිජන් හැදෙන්නේ. එතකොට ජලය ගත්තොත් එහෙම 2ට 4යි. ඒ කියන්නේ 1ට 2යි. එහෙමනම් ඔයාගේ ජල වාෂ්ප හැදෙනවා 3 වරක් 2. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් වුණා දැන් නයිට්‍රජන් මවුල ප්‍රමාණයයි, ඔක්සිජන් මවුල ප්‍රමාණයයි, H2O මවුල ප්‍රමාණයයි හොයාගන්න. මම ඒ සඳහා භාවිතා කරේ ඊළඟ ස්ටොයිකියෝමිතික අනුපාතයන්. හරිද? ඉතින් අපි දැන් බලන්න ඕනේ නයිට්‍රජන්, ඔක්සිජන් සහ H2O මුළු මවුල ගාන කීයද කියලා. ඒ කියන්නේ මෙන්න මේ තුන එකට එකතු කරන්න. එතකොට වාට මුළු මවුල ගාන එනවා. ඔයගේ මිශ්‍රණයේ තියෙන මුළු මවුල ගාන එනවා. එතකොට අපිට මේ තුන එකතු කරලා පස්සේ මුළු මවුල එනවා 10.5. 3 + 1.5 = 6. එතකොට ඔක්කොම මවුල තියෙනවා 1.5. ඉතින් එක මවුලයක පරිමාව 22.4 නම් 10.5 මවුල වල පරිමාව කොච්චරද? 22.4 වැඩි කරන්න ඕනේ 10.5. ඉතින් යාට එතකොට උත්තරේ එනවා 235.2. 2යි ඝන ඩෙසිමීටර්. ඝන ඩෙසිමීටර්ම තමයි ලීටර් කියන්නේ, හෝ ලීටර් වලින්. එතකොට උත්තරේ වෙන්නේ 235.2. ඒ කියන්නේ 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 5 වෙනි එක. හරි. ඊළඟට APAP එකේම 14 වෙනි ප්‍රශ්නය. මොකද්ද ප්‍රශ්නය? නොදන්නා X නැමැති වායුවක මෞලික ස්කන්ධය සෙවීම සඳහා පහත සඳහන් ක්‍රමය භාවිත කරන ලදී. පළමුව වියලි වාතයේ අඩංගු පරිමාව V1 දෘඩ භාජනයක ස්කන්ධයේ M1 ලෙස මන්නේ ලදී. ඉන්පසු වියලි වාතයේ ඉවත් කොට භාජනයේ නොදන්නා X වායුවෙන් පුරවා ස්කන්ධයේ M2 ලෙස මනින ලදී. වියලි වාතයේ සහ නොදන්නා වායුව යන දෙකම එකම උෂ්ණත්වයේ T හා පීඩනයේ P පැවතිනි. වියලි වාතයේහි ඝනත්වයේ D වේ. පහත සඳහන් කුමන ප්‍රකාශය මගින් නොදන්නා වායුවේ මෞලික ස්කන්ධය ලබා දෙයිද? ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. මුලින්ම අපි බලමු ඒගොල්ල ප්‍රශ්නේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. මේකයි ඒගොල්ල කරලා තියෙන්නේ. භාජනයක් තියෙනවා. හරිද? ත්‍රුඩ භාජනයක් තියෙනවා. පළමු අවස්ථාවේදී ඒකට MA කියන්නේ වියලි වාතය යම්කිසි ස්කන්ධයක් පුරවනවා. මං ඒ පුරවන ලද වියලි වාතයේ ස්කන්ධය MA කියලා ලිව්වා. හරිද? පුරවන ලද වියලි වාතයේ ස්කන්ධය MA. හරිද? එතකොට මේ භාජනයේදත් යම්කිසි ස්කන්ධයක් තියෙනවනේ. ඒක තමයි මම මේ කැපිටල් M වලින් ලියලා තියෙන්නේ. හරිද? එතකොට මේ කැපිටල් M වලින් තියෙන්නේ මේ භාජනයේ ස්කන්ධය. එතකොට යා M1 කියලා තියෙන්නේ පළවෙනි අවස්ථාවේදී මුළු ස්කන්ධය කියලා අත්‍තරම කියන්නේ M1 කියලා කියන්නේ ඔයාගේ භාජනයේ ස්කන්ධයයි ඇතුළත් කරන ලද වියලි වාතයේ ස්කන්ධයේ එකතුවට. අන්න ඒක හරියට තේරුම් ගන්න ඒගොල්ලෝ නැතුව කියලා තියෙන මේ ඇතුළත් කරන වියලි වාතයේ ස්කන්ධය නෙවෙයි M1 කියලා කියන්නේ. හරිද? M1 කියලා කියන්නේ වියලි වාතය ඇතුළත් කරාට පස්සේ භාජනයේ මුළු ස්කන්ධය. ඒ කියන්නේ භාජනයේ ස්කන්ධයේ වියලි වාතයේ ස්කන්ධයේ එකතුව තමයි M1 කියලා කියන්නේ. හරිද? එලෙසම ඊට පස්සේ කරලා තියෙන ඊටික අයින් කරලා නොදන්නා වායුවෙන් MX කියන ස්කන්ධයක් මේකට ඇතුළත් කරා. මම තමයි මෙතන MX කියන පදේ දාගත්තේ. අපි දන්නේ නැහැ නියගේ ස්කන්ධය කොච්චරයිද කියලා. එහෙම ඇතුළත් කරාට පස්සේ මුළු ස්කන්ධය M2 වුණා. ඒ කියන්නේ
භාජනීය ස්කන්ධයයි ඇතුළත් කරන ලද වියලි වාතයේ ඇතුළත් කරන ලද නොදන්නා වාතයේ ස්කන්ධයයි තමයි M2 කියලා කියන්නේ. හරිද? අන්නේ කරුණ මුලින්ම තේරුම් ගන්න මේ M1 M2 කියන්නේ ඇතුළත් කරන ලද වායුන්ගේ ස්කන්ධ නෙවෙයි. ඒව ඇතුළත් කරාට පස්සේ භාජනීය ස්කන්ධයේ ඇතුළුව මුළු ස්කන්ධය තමයි M1 M2 කියලා කියන්නේ. හරිද? හරි. එතකොට අපි අහන්නේ මොකද්ද? මෙන්න මේ ඇතුළත් කරන ලද නොදන්නා වායුවේ මෞලික ස්කන්ධය. මෙන්න මේ මෞලික ස්කන්ධය තමයි අහන්නේ. හරිද? ඉතින් ඒගොල්ලෝ අර පීඩන පරිමා ඒවා දීලා තියෙන හින්දා අපි දන්නවා මේ ප්‍රශ්නේ කරන්න ඕනේ PV සමානයි NRT කියන පරිපූර්ණ වායු නියමය භාවිතා කරලා. ඉතින් අපිට පුළුවන් මේක මෞලික ස්කන්ධය ඇතුළත් වෙන විදිහට ලියා ගන්න නේද? මොකද PV සමානයි N කියලා කියන්නේ අපි දන්නවනේ N සමානයි M බෙදීම MW කියලා. ඉතින් මම ඒක මෙතනට ලියා ගන්නවා M බෙදීම. එතකොට දැන් මම මේ නොදන්නා වායු ස්කන්ධය තමයි ලියාගන්නේ. එතකොට නොදන්නා වායු ස්කන්ධය ඇතුළත් කරන ලද ස්කන්ධය වෙන්නේ MX. මම ඒක ලියාගත්තේ MX ලෙස. එතකොට එයාගේ මෞලික ස්කන්ධය මම MW කියලා ගත්තොත් RT. හරිද? එතකොට මේ සමීකරණය පාවිච්චි කරලා අපිට පුළුවන් මේ නොදන්නා වාතයේ MW හොයාගන්න. නමුත් මෙතන MX කියලා පදයක් නැහැ. ඒ වෙනුවට අපිට දාගන්න සිද්ධ වෙන්නේ මෙයා මේ දුන්නේ එකෙන්. එතකොට අපේ MX කියලා කියන්නේ M2 ඍණ M නේද? මේ සූත්‍රයට අනුව අපේ MX කියලා කියන්නේ M2 ඍණ M. ඉතින් මම ඒක මෙතනට ආදේශ කරනවා PV සමානයි MX කියලා කියන්නේ M2 ඍණ කැපිටල් M වාරයක් RT යට MW. හරිද? ඔව්. ඉතින් මේ ප්‍රකාශනය දැක්කට පස්සේ ඔයාලා තේරෙනවා මේගොල්ලෝ දීලා නැති පදයක් තියෙනවා. මෙන්න මේ කැපිටල් M. කැපිටල් M අපේ පදේ ප්‍රකාශනයේ තියෙන බෑ. මොකද ඒක ප්‍රශ්නේ දීලා තියෙන தත්ත්වයක් නෙමෙයි. ඒක එහෙනම් අපිට ඒගොල්ලෝ දීලා තියෙන එකකින් උක්තියක් දාගන්න සිද්ධ වෙනවා. ඉතින් මේක තියෙන තව සූත්‍රයක් තමයි අපේ මේ පළවෙනි අවස්ථාවේදී වියලි වාතය සඳහා අපි ස්කන්ධය ගත ප්‍රකාශනයේත් කැපිටල් M තියෙනවා. ඉතින් ඒක පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේ කැපිටල් M එක ඉවත් කරගන්න. අපි බලමු කොහොමද කරන්න කියලා. ඊට අමතර මේගොල්ලෝ අපිට තව தත්ත්වයක් දීලා තියෙනවා. මෙන්න මේ වියලි වාතයේ ඝනත්වය. ඒකේ ඝනත්වය d කියලා දීලා තියෙනවා. ඉතින් අපි දන්නවා මොකද්ද? ඝනත්වය සමානයි ස්කන්ධය විදීම පරිමාව. නේද? එතකොට ME වල ස්කන්ධය මොකද්ද වෙන්නේ? මේක උක්ත කරගත්තොත් එහෙම M1 ඍණ M. නේද? M1 ඍණ කැපිටල් M තමයි ME වල ස්කන්ධය. ඉතින් යාගේ ඝනත්වයක් දීලා තියෙනවා නම් ස්කන්ධයත් ආදේශ කරන විදිහ මේ සූත්‍රයෙන් අපිට පුළුවන් කැපිටල් M සඳහා ප්‍රකාශනයක් හදාගන්න. D සමානයි M වෙනුවට මට ලියන්න පුළුවන් MA වල ස්කන්ධයේ M1 ඍණ කැපිටල් M. V කියන පරිමාණය ඒක කොහොමද දීලා තියෙනවා தත්ත්වයක් විදිහට? ඒක ප්‍රශ්නයක් නෑ. V පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් මම කැපිටල් M උක්ත කරගත්තොත් එහෙම DV. මේකෙන් මම කැපිටල් M උක්ත කරගත්තොත් එහෙම මට එන්නේ මොකද්ද? M1 ඍණ DV. කැපිටල් M කියලා කියන්නේ M1 ඍණ DV. හරිද? ඒක මම ලබා ගත්තේ ඒගොල්ලෝ අපිට ඝනත්වය දීලා තියෙන හින්දා ඝනත්වය සඳහා තියෙන සූත්‍රය භාවිතා කරලා තමයි කැපිටල් M සඳහා මම ප්‍රකාශනයක් ගත්තේ. ඉතින් ඒ ප්‍රකාශනය අපිට පුළුවන් දැන් අපේ ප්‍රකාශනයට ආදේශ කරන්න නේද? ඉතින් අපි ආදේශ කරමු. එතකොට අපේ මෞලික ස්කන්ධය නොදන්නා වාතයේ මෞලික ස්කන්ධය සමානයි M2 අඩු කිරීම M සඳහා මේක ආදේශ කරන්න M1 ඍණ DV. M සඳහා ආදේශයක් දැම්ම ඊට පස්සේ RT බෙදීම PV නේද? ඔන්නෝග තමයි ඔයාගේ ප්‍රකාශන විදියට ආවේ. ඉතින් ඒක උත්තරේ තියෙනවා දෙවෙනි ප්‍රකාශනේ බලන්න. දෙවෙනි එකේ උත්තරේ තියෙන අපිට ආපු එකමයි. ඒ කියන්නේ මෙතනින් එහා ගවසලු කරන්න ඕනේ නැහැ. ඉතින් 14 වෙනි ප්‍රශ්නේට උත්තරේ වෙන්නේ දෙවෙනි එක. හරි. ඊළඟට 2018 පේපර් එකේ 21 වෙනි ප්‍රශ්නය පරිපූර්ණ වායුවක් අඩංගු දෘඩ බඳුන් දෙකකින් සමන්විත පද්ධතියක් රූප සටහනෙහි දක්වා ඇත. කපාටයේ විවෘත කිරීමෙන් බඳුන් එකිනෙක හා සම්බන්ධ කර හැකි වේ. කපාටයේ විවෘත කර විට පද්ධතියේ A සැකසුමේ සිට B සැකසුම දක්වා වෙනස් වේ. සාමාන්‍යයෙන් NPV සහ T මගින් පිළිවෙලින් මෞල සංඛ්‍යාව, පීඩනය, පරිමාව සහ උෂ්ණත්වය නිරූපණය කෙරේ. මෙම පද්ධතිය පිළිබඳ පහත දක්වන කුමන සම්බන්ධය නිවැරදි වේද? ඕක තමයි ප්‍රශ්නේ.
හරි ඉතින් උත්තර ටික දැක්ක ගම මට පළවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ හතරවෙනි උත්තරේ කියන තුනම කපලා දාන්න පුළුවන්. ඇයි ඒ? මොකද ඒ තුනේම තියෙන්නේ පළවෙනි රූප සටහනේ. එහෙම නැත්නම් ඒ ඇටවුම සම්බන්ධව තමයි ඒගොල්ලේ ප්‍රකාශන තුනම අරගෙන තියෙන්නේ. ඒවේ තියෙන්නේ P1 P2 V1 V2 T1 T2 සහ ඒ ඇසුරින් තමයි උත්තර තුනම තියෙන්නේ. P3 වත් T3 වත් ගෑවිලවත් නැහැ. ඒ කියන්නේ B ඇටවුම සම්බන්ධ කරලා නැහැ. ඉතින් මේ ඇටවුමෙන් අපිට ගන්න පුළුවන් එකම එක සම්බන්ධතාවයයි තියෙන්නේ. ඒ අතරින් මේ කිසිම සම්බන්ධතාවයක් නිවැරදි වෙන්නේ නැහැ. මොකද්ද සම්බන්ධතාවය? දැන් අපේ සූත්‍රය මොකද්ද? PV සමානයි NRT. නේද? ඉතින් PV සමානයි NRT මේකට දැම්මොත් එහෙම P1 V1 සමානයි NRT1. හරිද? ඊට පස්සේ මේ පද්ධතියට දැම්මොත් එහෙම P2 V2 සමානයි NRT2 නේද? ඉතින් මේ දෙකේම NR කියන එක සමාන බව ඔයාලට පේනවා නේද? NR කියන එක සමාන නම් අපිට තියෙන්නේ ඒක උක්ත කරගන්න. එතකොට T1 මේ පැත්තට යනවා. එලෙසම මේකෙත් NR උක්ත කරගත්තම T2 මේ පැත්තට යනවා. නේද? එතකොට NR සමානයි NR. ඒ ඇසුරින් මේක සමානයි මේක කරන්න පුළුවන්. එතකොට අපි සම්බන්ධතාවය වෙන්නේ P1 V1 බෙදීම T1 සමානයි P2 V2 බෙදීම T2. ඒ කියන්නේ පළවෙනි ඇටෝමෙන් එහෙම නැත්නම් ඔයාගේ A කියන ඇටෝමෙන් ඔයාලට ගන්න පුළුවන් සම්බන්ධතාවය මෙන්න මේක. සමානයි කියන ගන්න පුළුවන් සම්බන්ධතාවය මෙන්න මේක. මේ ඇරෙන්නේ වෙන කිසිම සම්බන්ධතාවයක් මේකෙන් ගන්න බැහැ. ඉතින් පළවෙනි උත්තරෙත් ඒක නෙවෙයි තියෙන්නේ. තුන්වෙනි උත්තරෙත් ඒක නෙවෙයි තියෙන්නේ. හතරවෙනි උත්තරෙත් ඒක නෙමෙයි තියෙන්නේ. ඒක හින්දා ඔයාගේ පළවෙනි එකයි තුන්වෙනි එකයි හතරවෙනි එකයි තුනම කපලා දාන්න පුළුවන්. ගන්න පුළුවන් එකම සම්බන්ධතාවයේ මේක විතරයි සමාන ලකුණ තියෙනවා නම්. නේද? සමාන ලකුණ තියෙනවා නම් මේ සම්බන්ධතාවය විතරයි මේකෙන් ගන්න පුළුවන්. මොකද අපි නියත වෙන්නේ මෞල සංඛ්‍යාව සහ මෙන්න මේ R කියන ඔයාගේ වායු නියතය. ඉතින් ඒ දෙක විතර නම් නියත වෙන්නේ මෙන්න මේ සම්බන්ධතාවය විතරයි ගන්න පුළුවන්. ඒක හින්දා ඔයාගේ පළවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ හතරවෙනි උත්තරේ කැපිලා යනවා. හරිද? දැන් අපි බලමු උත්තරේ කොහොමද ගන්න කියලා. මෙන්න මේ පද්ධති දෙක තියෙනවා. ඉතින් මම කරන්න හදන්නේ ඔගලගේ පරිමාව සඳහා ප්‍රකාශන ලියලා ඒ පරිමාව සමාන කිරීම තමයි කරන්න හදන්නේ. හරිද? හරි. දැන් මේකේ පරිමාව සඳහා මම ලිව්වොත් එීම මොකද්ද වටේන්නේ ප්‍රකාශනය. මේකට PV සමාන NRT. එතකොට පරිමාව ගත්තොත් මෙයාගේ මෞල සංඛ්‍යාව NRT1 බෙදීම P1. හරිද? එලෙසම මෙයාගේත් පරිමාව සඳහා මම ලියනවා. එයාගේ පරිමාව සඳහා ලිව්වොත් එහෙම ඉන්නවට NRT2 බෙදීම P2. නේද? හරි. ඊට පස්සේ මෙයාගේ පරිමාව V1 නේ. ඔව්. මෙයාගේ පරිමාව V2. ඒ සඳහා අපි ප්‍රකාශන දෙකක් හදාගන්න. හරි. ඊළඟට අපි අපේ ඊළඟ පද්ධතියට එහෙම නැත්නම් B කියන සැකසුමට යමු. දැන් මේකෙත් පරිමාව සඳහා තමයි මම ප්‍රකාශනයක් ලියන්න හදන්නේ. දැන් මේකේ පරිමාව සඳහා ලියනකොට මේ මුළු පද්ධතිය සඳහාම තමයි ලියන්න ඕනේ නේද? මොකද මේ පද්ධතියෙම දැන් එකයි. ඒ ඔක්කොම P3, ඒ කියන්නේ පීඩනත් සමානයි, උෂ්ණත්වත් සමාන වෙලා තියෙන්නේ. එහෙනම් මේ පද්ධතියටම තමයි අපි ලියන්න ඕනේ. ඉතින් පද්ධතියේම පරිමාව ගැන කතා කළොත් එහෙම ඔයා දන්නවා මේකේ පරිමාව V1, මේකේ පරිමාව V2. ඒ මේ එකම භාජනයක් නෙමෙයි නේද? එකම සැකසුමක්. ඉතින් පරිමාව වෙනස් වෙන විදිහක් නැහැනේ. කලින් තිබ්බ පරිමාව තමයි මේ භාජනවල තියෙන්නේ. හරි. එතකොට මෙයාගේ පරිමාව ගත්තොත් එහෙම ඉන්නේ V1 දන V2. නේද? ඔව්. මේ මුළු පද්ධතියේ පරිමාව V1 දන V2. ඊට පස්සේ N. N ගැන කතා කරොත් එහෙම මේකට අපි පිටින් ඇතුළත් කරාද මවුල? නැහැ. කලින් තිබ්බ මවුල ගානම තමයි. හරිද? කලින් තිබ්බ මවුල ගානම තමයි මේ පද්ධතිය පුරා පැතිරෙන්නේ. කලින් තිබ්බ මවුල ගාන කොච්චරයිද? 2N. එකක N ගාන තිබ්බ එහෙනම් මුළු මවුල ගාන 2N. හරිද? ඊට පස්සේ R එහෙමම තියෙනවා. T විදිහට ඒකල උෂ්ණත්වය දීලා තියෙනවා T3. එහෙමනම් ඔයාගේ පරිමාව වෙන්නේ P3. තේරුණාද? දැන් අපි මෙතන මුළු පද්ධතිය සඳහාම ලියාගත්තා. ඉතින් V1 දන V2 නම් මෙතනත් V1 දන V2 ගත්තොත් එහෙම මේක V1 දන V2 කියලා කියන්නේ මේ පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය එකට එකතු කරන්න ඕනේ. NRT1 දන බෙදීම P1 දන NRT2 බෙදීම P2 සමානයි. මොකද මේ දෙක එකතු කරාම එන්නේ V1 දන V2. මේක තියෙන්නේ V1 දන V2. මෙන්න මේ ප්‍රකාශනයට සමානයි. 2 NRT3
බෙදීම P3. තේරුණා නේද මම කරපු දේ? මේකේ V1 දන V2, ඒ කියන්නේ මේ සමීකරණ දෙක එකතු කරාම අපිට එන්නේ V1 දන V2 කියන එක. ඉතින් මේකේ තියෙන්නේ V1 දන V2, ඒ කියන්නේ මේ දෙකේ එකතුව මෙන්න මේ ප්‍රකාශනයට සමානයි. හරිද? ඊට පස්සේ ඉතින් මේක සුළු කරලා ඔයාලට උත්තරය ගන්න පුළුවන්. N ට N කැපෙනවා. මොකද හැම එකෙම තියෙන්නේ N නේද? ඔව්. ඉතින් ඔයාලට උත්තර ටික බැලුවමත් තේරෙනවා අපේ දෙවෙනි උත්තරයට සමාන වෙන්න තමයි මේක හදන්නේ. දැන් මෙන්න මෙතන 2යි 6ත් කැපෙනවා. මොකද R කියන්නේ හැම එකෙම තියෙන පදයක් නේ. ඉතින් 6ත් කැපුණා. ඉතින් දැන් උත්තර බැලුවම ඔයාලට තේරෙනවා 2යි T3 උක්ත කරලා තමයි තියෙන්නේ. මේ 2යි T3 උක්ත කරපු උත්තරයක් අපේ දෙවෙනි එකේ තියෙනවා. ඉතින් P3 එහෙනම් මෙහෙට ගෙනියන්න ඕනේ. එතකොට P3 T1 බෙදීම P1 දන T2 P3 බෙදීම P2 සමානයි 2යි T3. ඉතින් මේ උත්තරේ මේ විදිහටම දෙවෙනි උත්තරේ තියෙනවා. ඉතින් ඔයාගේ 21 වෙනි ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ දෙවෙනි එක. හරි, ඊළඟට 2019 පීපීකේ 18 වෙනි ප්‍රශ්නය H2S O2 සමග ප්‍රතික්‍රියා කර පළ ලෙස ජල වාෂ්ප සහ SO2 පමණක් ලබා දේ. නියත පීඩනයකදී සහ 250 සෙල්සියස් හිදී H2S 4 ඝන ඩෙසිමීටර හා ඔක්සිජන් 10 ඝන සෙන්ටිමීටර ප්‍රතික්‍රියා කළ විට මිශ්‍රණයේ අවසාන පරිමාව වනුයේ. හරි, මේ ප්‍රශ්නේ කරන්න කලින් මුලින්ම බලන්න ඕනේ පරිමාවත් එක්ක අපිට මොකද්ද සම්බන්ධතාවයක් ගන්න පුළුවන්ද කියලා. හරි, ඒගොල්ල මොකද්ද කියලා තියෙන්නේ? පීඩනය නියතයි නේද? ඔයගේ පීඩනය නියතයි. එලෙසම R කියන්නේ කොහොමත් නියතයි, උෂ්ණත්වයත් නියතයි. මොකද උෂ්ණත්වය සෙල්සියස්සක 250 තමයි කරලා තියෙන්නේ. උෂ්ණත්වය වෙනස් කරලා නැහැ. ඒ කියන්නේ වගේ උෂ්ණත්වයත් නියතයි. ඒකෙන් වර සම්බන්ධතාවයක් ගන්න පුළුවන් V අනුලෝම සමානුපාතිකයි N නේද? ඔව්. ඒ කියන්නේ ඔයගේ මවුල සංඛ්‍යාව වෙනුවට කෙලින්ම පරිමාව පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ තේරුම ඒක තමයි. එහෙම සම්බන්ධතාවයක් ගන්න පුළුවන් නම් මවුල සංඛ්‍යාව වෙනුවට ඔයගේ පරිමාව දාලා ඔයාට ගණ හදන්න පුළුවන්. හරිද? ඒක තමයි මේකේ තේරුම. ඉතින් අපිට මේ සම්බන්ධතාවයේ තියෙනවා. ඉතින් ඒගොල්ලෝ පරිමාවත් සමග තමයි ඕගොල්ලන් පරිමාවනේ දීලා තියෙන්නේ හැම එකෙම. ඒ කියන්නේ මවුල සංඛ්‍යාව වෙනුවට ඒ දීලා තියෙන පරිමාව කෙලිම පාවිච්චි කරන්න පුළුවන්. මොකද V කියන කණ්ඩායම සමානුපාතිකයි N නිසා. හරි, ඒගොල්ලෝ මොකද්ද කියලා තියෙන්නේ? H2S 4 ඝන සෙන්ටිමීටර් ඝන ඩෙසිමීටර් අරගෙන තියෙනවා. O2 10 ඝන ඩෙසිමීටර් අරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ පරිමාවන් උනාට මට මේව මවුල සංඛ්‍යාවක් විදිහට හිතන්න පුළුවන්. මොකද අපේ පද්ධතිය V අනුලෝම සමානුපාතිකයි N. ඉතින් මම මෙතනින් පස්සේ මේවා හිතන්නේ මවුල සංඛ්‍යාවන් විදිහට. හරිද? හරි, ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? මේ විදිහට මේවා ප්‍රතික්‍රියා කළාට පස්සේ අවසානයේදී ඔයාගේ පද්ධතියේ පරිමාව. ඉතින් හැදෙන්නේ මොනවද? H2O සහ O2. මේ දෙකම වායුනේ. මේක ජල වාෂ්පින්ද මේ දෙකම වායු. එතකොට මේ හැදෙන ප්‍රමාණ මේ ඇසුරින් ගත්තොත් ස්ටොයිකියෝමිතිය භාවිතා කළොත් දැන් මේව මවුල සංඛ්‍යාවන් විදියට හිතුවොත් ඔයගේ ස්ටොයිකියෝමිතිය භාවිතා කළා ඔයාලට පුළුවන් H2O ප්‍රමාණයයි O2 ප්‍රමාණයයි හොයාගන්න නේද? එතකොට ඔයගේ අවසාන පද්ධතියේ තියෙන මවුල සංඛ්‍යාවන් විදියට මේ පරිමාවන් එනවා. ඉතින් ඒ දෙක එකතු කරාට පස්සේ ඔයාලට මුළු පරිමාව එනවා නේද? ඉතින් ඔහොම තමයි ප්‍රශ්නේ කරන්නේ. මේ ප්‍රශ්නේදී පොඩි ට්‍රික් එකක් ඔයා පාවිච්චි කරන්න ඕනේ. ඒගොල්ලෝ ඔයාව අහු කරන්න පොඩි තැනක් මේකේ පාවිච්චි කරලා තියෙනවා. දැන් මේකයි, මෙන්න මේකයි. දැන් ඔයා හිතන්නකෝ මේ මවුල සංඛ්‍යාව ඇසුරින් මේ 4 H2S මවුල සංඛ්‍යාව ඇසුරින් ස්ටොයිකියෝමිතිය භාවිතා කරලා ඔයා H2O මවුල ගානයි O2 මවුල ගානයි හොයනවා. හරිද? ඉතින් තව කෙනෙක්ට පුළුවන් O2 මවුල අනුසාරයෙන් H2O මවුල ගානයි O2 මවුල ගානයි හොයන්න නේද? ඉතින් මේක හරි සමීකරණයක් නම් මේ දෙකෙන් මොකක් භාවිතා කරලා හෙව්වත් ඔයාට මෙතන ඉන්නේ H2O මවුල ගානයි O2 මවුල ගානයි සමාන වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. නේද? ප්‍රතික්‍රියාවක තුන්තර රසායනික සමීකරණයක් නම් එයාගේ ස්ටොයිකියෝමිතිය භාවිතා කරලා මවුල ගාන හොයන්න පුළුවන් නම් මේ දෙකෙන් මොකක් භාවිතා කරලා ඔයා මේ H2O සහ O2 මවුල ගාන හෙව්වත් දෙකම එක සමාන වෙන්න ඕනේ. එහෙම වෙනස් වෙන්න බැහැනේ. එතකොට දෙන්නෙක්ට එන්නේ උත්තර දෙකක් නේ නේද? හරිද? ඉතින් ඒක තමයි මෙතන තියෙන ට්‍රික් එක. ඔයාට මේ දෙකම භාවිතා කරලා මේ H2O සහ O2 මවුල ගාන හොයාගන්න බැහැ. ඔයා තෝරගන්න ඕනේ H2S ද O2 ද මම භාවිතා කරලාද මම H2O සහ O2 මවුල ගාන හොයන්න ඕනේ කියලා. ඔයා හදිසියේවත් වැරදි එක තෝරගෙන ඉවර වෙලා අරක හෙව්වොත් සම්පූර්ණම ගානම වරදිනවා. ඉතින් කොහොමද ඔයා ඒක හොයාගන්නේ? හරි, අපි බලමු මේක කොහොමද හොයාගන්නේ කියලා. දැන් මුලින්ම ඔය H2O සල H2S කියන එක සලකන්නකෝ. දැන් අපිට H2S මවුල කීයක් තියෙනවද? 4ක් තියෙනවා නේද? හරි, මේ H2S මවුල 4 සමග
ප්‍රතික්‍රියා කරන්න ඔක්සිජන් මවුල කීයක් ඕන වෙනවද? දැන් මෙයා ගාව හතරක් තියෙනවා නම් ඒකට ඔක්සිජන් මවුල කීයක් ඕන වෙනවද? ඒක කොහොමද හොයන්නේ? හතර බෙදීම දෙක වාරයක් තුන. තේරුණාද? මෙයාගේ ස්ටොකියෝමීතියෙන් මෙදලා මෙයාගේ ස්ටොකියෝමීතිකංගෙන් වැඩි කරාට පස්සේ මෙයත් එක ප්‍රතික්‍රියා කරන්න ඕන ඔක්සිජන් මවුල ගන්න එනවා. එතකොට අපිට කීය දෙන්නේ? දෙක වැඩි කිරීම තුන හයයි. හරිද? ඒ කියන්නේ මෙයාගේ හතරක් සමග ප්‍රතික්‍රියා කරන්න නම් අපිට ඔක්සිජන් මවුල ඕන වෙන්නේ 6යි. හරිද? හතරක් සමග ප්‍රතික්‍රියා කරන්න 6යි ඕන වෙන්නේ. ඉතින් 10ක්ම තියෙනවා. නේද? ඉතින් ප්‍රශ්නයක් නෑ ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. මෙයාගේ හතරකට 6යි ඕන වෙන්නේ 10ක්ම තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නෑ මෙයාගේ හතර ඉවර වෙනකන් මෙයා මවුල 6ක් දීලා ඉවර වෙලා ප්‍රතික්‍රියා කරනවා. හරිද? ඉතින් ඒක කිසිම ප්‍රශ්නයක් නෑ ප්‍රතික්‍රියාව වෙන්න පුළුවන්. හරිද? එලෙසම දැන් අපි අනිත් පැත්තට හිතලා බලමු. ඒ කියන්නේ දැන් ඔයාගේ ඔක්සිජන් මවුල වාර 10ක් තියෙනවා. මේ මවුල 10 සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන නම්, ඒ කියන්නේ මේ මවුල 10 මිවර වෙන්න නම් ඔයාට H2S මවුල කොච්චරක් ඕන වෙනවද කියලා හොයන්නේ කොහොමද? ඒකත් ඒකේ අනිත් පැත්ත. අපි දැන් ඒකත් හොයමුකෝ. එතකොට කොහොමද කරන්නේ? මෙයාගේ 10ක් සමග එහෙනම් 3ෙන් බෙදලා එයාගේ ස්ටොකියෝමීතියෙන් බෙදලා අදාළකින් වැඩි කරනවා. නේද? එතකොට මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. 10වරක් 2 20යි 20 බෙදීම 3 සාමාන්‍යයෙන් ආසන්න වගේ එනවා. ඒක 6 දශම ගාණක් නෙමෙයිකට එන්නේ නේද? 6 දශම ගාණක් තමයි එන්නේ. මොකද 20 6වරක් 3 18යිනේ. ඒ කියන්නේ මෙයාගේ මේ මවුල 10ම සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කිරීමට නම් H2S මවුල 6කට වැඩි වෙන්න ඕන. 6 දශම ගාණක් අනිවාර්යෙන් තියෙන්න ඕන. ඉතින් අපි ගාව කොච්චරක්ද තියෙන්නේ? 4යි. තේරුණාද? මෙයා ගාව 4යි තියෙන්නේ. මීට වඩා කොහොමත් මවුල නැහැ. ඉතින් ඔයාගේ මේ 10ම සමග ප්‍රතික්‍රියා කරන්න මෙයාගා මවුල 4යි තියෙන්නේ. 6ක් තියෙන්න ඕන සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න. ඒ කියන්නේ අපේ ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන් සිද්ධ වෙන්නේ නැහැ මේ ඔක්සිජන් භාවිතා කළා හැදුවොත් එහෙම. තේරුණාද? ඒ කියන්නේ ඔක්සිජන් ඇසුරෙන් ඔයාගේ මවුල සංඛ්‍යාව මේවා හෙව්වොත් එහෙම ඔයාට ගාන වර්ධිනවා. මොකද ඇත්තටම මේ ඔක්සිජන් 10ම ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මේ ඔක්සිජන් 10ම ප්‍රතික්‍රියා කරන්න නම් ඔයාගේ H2S මවුල 6ක් ඕනේ. නෑ, එයාගව තියෙන්නේ 4යි. ඉතින් 4ක් තියෙනවා නම් ඔක්සිජන් මවුල සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරන්න බැහැ. ඒ කියන්නේ ඔක්සිජන් කවදාවත් සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්නේ නෑ මේ දීලා තියෙන පරිමාවන්ගෙන්. ඉතින් ඒ ඇසුරින් ඔයා ගාන හැදුවොත් එහෙම ඔයා හිතලා තියෙන්නේ මෙන්න මේ 10ම ප්‍රතික්‍රියා කරලා ඒ ඇසුරින් තමයි ඔයා H2O සහ O2 මවුල හදාගන්නේ. එතකොට ඔයාගේ ගාන සම්පූර්ණයෙන්ම වර්ධිනවා. මොකද ඔක්සිජන් 10ම ප්‍රතික්‍රියා කරන්නේ නැත. එතකොට අපිට මේ ඇසුරෙන් ගාන හදන්න බැහැ. තේරුණාද මම කරපු විදිය? ඒක ගොඩාක් වැදගත්. ඔයාලගේ සීමාකාරී ප්‍රතික්‍රියකය කියන එක හොයන ක්‍රමය තමයි මේක. ඒ වගේ ප්‍රශ්නයක් මේ පේපෙකේ තවත් එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඒක හරියට දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒක කරන විදිහ තමයි මම දැන් කළේ. ඔයාලා බලන්න ඕනේ එක් එක් ප්‍රතික්‍රියකේ තෝරගෙන ඊට අදාළ අනිත් එක ඇද්ද කියලා බලන්න ඕනේ. මේකේ සම්පූර්ණම ප්‍රතික්‍රියා කරන්න. මේකේ හතරම සමග ප්‍රතික්‍රියා කරන්න O2 නම් මදිලු කියන්න තියෙනවා. මොකද මෙයාගේ හතරක් එක ප්‍රතික්‍රියා කරන්න මෙයාගේ 6යි ඕනේ මෙන්නේ. ඉතින් 10ක්ම තියෙනවනේ. ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මෙයා මේ හතර සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරනවා. නමුත් මෙයා ඇසුරෙන් ගත්තොත් එහෙම මෙයාගේ 10ම සමග ප්‍රතික්‍රියා කරන්න අපිට H2S ප්‍රමාණවත් තරම් නැහැ. ඒකින්ද මෙයා සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්නේ නැත. එහෙමනම් යාම කපලා දාන්න සිද්ධ වෙනවා. සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන එක ඇසුරෙන් තමයි ඔය අනිත් මවුල ගන්න හොයන්න ඕනේ. ඉතින් අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරන ප්‍රතික්‍රියකය තමයි H2S. ඒ කියන්නේ H2S වල මවුල ගන්න ඇසුරෙන් තමයි ඉතුරු මවුල ගන්න ඔයා හොයන්න ඕනේ. මේකෙන් හෙව්වොත් එහෙම ඔයාගේ ගාන වර්ධිනවා. තේරුණා නේද? හරි. ඉතින් දැන් අපි මේ ඇසුරෙන් මෙයාලාගේ මවුල ගන්නවල් හොයමු. H2S මවුල 4ක් තියෙනවා. එහෙමනම් H2O මවුල කොච්චරයිද? H2S සහ H2O අතර මවුල අනුපාතය 1:1. 2:2 කියන්නේ 1:1. ඒ කියන්නේ මෙයාගේ ප්‍රමාණයම තමයි මෙයාගෙත් හැදෙන්නේ. එහෙනම් මෙයාගේ 4යි. හරිද? ඊට පස්සේ O2 ගත්තොත් එයාගෙත් 1:1. 2:2 කියන්නේ 1:1නේ. එහෙනම් එයාගෙත් හැදෙනවා 4ක්. නේද? හරි. ඊට පස්සේ අපි ගලින් මේ ප්‍රශ්නේ හදුවානේ. ඔක්සිජන් මවුල ප්‍රතික්‍රියා කරන්නේ 6යි. මොකද අපි 4ක් සමග ප්‍රතික්‍රියා කරන්නේ ඔක්සිජන් මවුල 6යි ඕනේ වෙන්නේ. නේද? 6ක් ඕන වෙනවා කියලා කියන්නේද මෙයාගේ සම්පූර්ණ ප්‍රතික්‍රියා වෙනවා. මෙයාගේ 6ක් ප්‍රතික්‍රියා කරා කියලා කියන්නේ 10ම ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් තව 4ක් ඉතුරු වෙනවා. නේද?
මෙයත් එක්ක හයක් ප්‍රතික්‍රියා කරාට පස්සේ තව හතරක් ඉතුරු වෙන්න ඉපේ නේද? එතකොට මෙයාගෙත් හතරක් තියෙනවා. අන්න ඒක තමයි ඔයාලන්ට වර්ධින්න පුළුවන් තැන. මෙයාගේ හතරක් හැදෙනවා, මෙයාගේ හතරක් හැදෙනවා. එලෙසම මෙයාගේ හතරක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒ පරිමාව අපිට අමතක කරන්න බැහැ. මොකද ඒක අයින් කරන්නේ නැහැනේ. ඒකත් ඔයාගේ පද්ධතියේ තියෙනවා. ප්‍රතික්‍රියා නොකර ඉතුරු වූ ඔක්සිජන් හතර. ඉතින් එතකොට ඔයාගේ මුළු පරිමාව වෙන්නේ මේකයි මේකයි මේකයි. දැන් අපේ පද්ධතියේ ඔක්සිජන් හතරකුත් H2O හතරකුත් නැවතත් මෙතනනුත් ඔක්සිජන් හතරක් අපිට එනවා නේද? එතකොට ඔයාගේ පද්ධතිය ගත්තොත් එහිම 4^3 12යි. දැන් ඔයාගේ පද්ධතිය ඝන ඩෙසිමීටර 12ක් තියෙනවා. මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. ඔයාට උත්තරේ වරදින්න පුළුවන් ලොකු chance එකක් තියෙනවා මේ ප්‍රශ්නේ. එකක් තමයි සීමාකාරී ප්‍රතික්‍රියක ඔයා හොයාගන්න ඕනේ මේකේ. හරිද? ඊට පස්සේ මේව හොයාගත්තත් ඔයාට මතක් වෙන්න ඕනේ මෙතන මේ ඔක්සිජන් සම්පූර්ණ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒකේ තව හතරක් ඉතුරු වෙලා තියෙන බව හොඳට මතක තියෙන්න ඕනේ. ඉතින් 18 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 4 වෙනි එක.